ඔයාටත් තියෙන්නේ අඳුර වගේම ලපකැල් වලින් පිරුණු අවපහැ ගැන්වෙන මුහුණක් නම් අද අපි ඔයාලට කියලා දෙන මේ ආලේපන තුන භාවිතා කරලා බලන්න. ඒ මගින් අවපහැ ගැන්වෙන ඕනෑම මුහුණකට පැහැපත් බවක් ලබා ගන්න හැකියාව තිබෙනවා. පළමු සත්කාරය වන යෝගට් සහ මීපැණි ආලේපනය සකස් කරගන්න හැටි දැන් අපි බලමු. මේ සඳහා කුඩා භාජනයක් සපයා ගන්න. මේ ආලේපනය සකස් කරගන්න අවශ්‍ය වෙන්නේ යෝගට් මේස හැන්දක්, මීපැණි මේස හැන්දක් සහ ලෙමන් විෂ මේස හැන්දක් පමණයි. මේ අමුද්‍රව්‍ය ටික සපයාගත් භාජනයට දාලා හැන්දක් ආධාරයෙන් ක්‍රීම් එකක් වගේ මුදු ආලේපනයක් වෙනතුරු හොඳින් මිශ්‍ර කරගන්න. ඇස්සවට සහ කටවට වගේ සංවේදී ස්ථානවල ආලේප නොකර කමුල්වල නිකටේ සහ නළලේ හොඳින් ආලේප කරගන්න. ආලේපනයේ මුහුණෙන් වැක්කිරෙන ඉඩ තිබෙන නිසා මුහුණ උඩු අතර තිබෙන ආකාරයට පුටුවක වාඩි වී හෝ දිගා වී විනාඩි 15ක පමණ කාලයක් සිටින්න. පසුව මද උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ආලේපනයේ මුහුණෙන් ඉවත් කරගන්න. ඔබේ මුහුණ තරමක් ඇලෙන සුළු බවක් දැනෙනවා නම් ෆේස් වොෂ් එකක් භාවිතා කරන්න පුළුවන්. යෝගට් සහ මීපැණි මගින් මුහුණේ තෙතමනය ආරක්ෂා කර දුන්නත් සංවේදී සමක් ඇති අයෙක් නම් මේ ආලේපනය භාවිතා කළොත් මෙහි අන්තර්ගත වන ලෙමන් යුෂ නිසා සමේ වියලීමක් ඇති වෙනවා. එබැවින් ඔබේ සමත් වියලි සහ සංවේදී සමක් නම් මේ ආලේපනය භාවිතා කිරීමෙන් පසුව සමේ තෙතමනය ආරක්ෂා දෙන ආලේපනයක් භාවිතා කරන්න සැලකිලිමත් වන්න. මේ ආලේපනය භාවිතා කිරීමෙන් පසුව හිරුවෙලියට ආවරණය වීමෙන් වළකින්න. මෙහි අන්තර්ගත වන ලෙබන් යුෂ හිරුවෙලියට අධිසංවේදීතාවයක් දක්වන නිසා සම හිරුවෙලියෙන් පිච්චීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මේ සත්කාරය සතියට වාර 3ක් හෝ 4ක් සිදු කරන්න. දෙවැනි සත්කාරය වන රෝස්නමාල් පෙති සහ කඩල පෙටි ආලේපනය සකස් කරගන්න හැටි දැන් අපි බලමු. මේ ආලේපනය සකස් කරගන්න අවශ්‍ය වෙන්නේ රෝස්නමාල් පෙති පෙඟවූ ජලයේ මේස හැඳි දෙකක්, ලෙමන් යුෂ මේස හැඳි දෙකක් සහ කඩල පෙටි මේස හැඳි දෙකක් පමණයි. ඒ වගේම ඔබේ සම සංවේදී සහ වියලි භාවයෙන් යුක්ත සමක් නම් කිරි මේස හැඳි දෙකක් මේට එකතු කරගන්න. මේ සියල්ලම ඝන පාප තට්ටුවක් ආකාරයක සකස් වෙනතුරු භාජනයකට දමා හැඳක් ආකාරයෙන් හොඳින් කවලම් කරගන්න. ඇස්සවට කටවට සහ නාසයවට වගේ සංවේදී ස්ථානවල ආලේප නොකර මේ ආලේපනය ඔබේ ඇඟිලිවල තවරාගෙන මුහුණ පුරා ආලේප කරන්න. ආලේපනය මුහුණෙන් වැක්කිරෙන ඉඩ ඇති නිසා මුහුණ උඩු අතර සිටසේ පුටුවක වාඩි වී හෝ දිගා වී විනාඩි 15ක් හෝ 20ක් පමණ සිටින්න. පසුව සිසිල් ජලයෙන් මුහුණ සෝදා ආලේපයේ මුහුණෙන් ඉවත් කරගන්න. මුහුණ තරමක් ඇලෙන සුළු බවක් දැනෙනවා නම් ඔබට ෆේස් වොෂ් එකක් භාවිතා කරන්නත් පුළුවන්. මේ ආලේපනයේ මුහුණේ ආලේප කිරීමෙන් පසුව හිරුවෙලියට නිරාවරණය වීමෙන් වළකින්න. මෙහි අන්තර්ගත වන ලෙමන් යුෂ හිරුවෙලියට අධිසංවේදී බවක් දක්වන නිසා සමට හිරුවෙලිය වැටීමෙන් සම පිච්චීමට ඉඩ තිබෙනවා. සතියට 3 වතාවක් මේ සත්කාරය සිදු කළොත් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල වාට දකින්න ලැබේ. අවසන් වශයෙන් 3 වන සත්කාරය වන කහකොඩු ආලේපනය සකස් කරගන්න හැටි දැන් අපි බලමු. මේ ආලේපනය සකස් කරගන්න අවශ්‍ය වෙන්නේ කහකුරු තේ හැන්දක්, සහල් පිටි තේ හැඳි දෙකක් සහ යෝගට් මේස හැඳි 3ක් පමණයි. මේ අමුද්‍රව්‍ය තුන කුඩා භාජනයකට දමා හැඳක් ආධාරයෙන් හොඳින් කවලම් කරගන්න. මේ ආලේපනය මුහුණේ ආලේප කරන අතරතුර ඔබේ ඇඳුම්වල කහ ආලේප වුණොත් ඇඳුම්වල පැල්ලම් ඇති වෙන නිසා තුවායක් උරහිස වටේ දමා ගන්න අමතක කරන්න එපා. ඇස්සවට, ඇහිබැමියවට සහ දෙතොල්වට ආලේප නොකර මේ ආලේපනය ඔබේ ඇඟිලිවල තවරාගෙන මුහුණ පුරා ආලේප කරන්න. ආලේපනයේ අන්තර්ගත වන සමහර සංයෝග නිසා ඔබේ මුහුණේ වැඩෙන රෝම පවා පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන් වේවි. පසුව මද උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ආලේපනයේ මුහුණෙන් ඉවත් කරගන්න. මුහුණ තරමක් ඇලෙන සුළු බවක් දැනෙනවා නම් කලින් වගේම ඔබට ෆේස් වොෂ් එකක් භාවිතා කරන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට ජය.